අයිබන්ධුවේ පුතේ, ඔගොලු මේ සම්බන්ධ වෙන්නේ චෙක් යෝනලේජ් පේපර්ස්වල පස්සෙනි පේපර එකත් එක්ක. ඉතින් ඔගොලු දන්නවා පස්සෙනි පේපර එක හැදිලා තියෙන්නේ සෛලේ පාඩමට අදාළව. ඉතින් අපි මුලින්ම මේ පේපර එකට අදාළ තියරි කොටස් ටික චුට්ටක් පුනරීක්ෂණය කරලා රිවිෂන් කරලා ඊට පස්සේ අපි ප්‍රශ්න වලට එමු. මේ පේපර එකේ ප්ලාස්මපටලයේ කෘත්‍ය අහලා තියෙනවා. ඊට පස්සේ නියෂ්ටිය ගැනයි, රයිබෝසෝම ගැනයි, ER ගැනයි තමයි මේ පේපර එකේදී අහලා තියෙන්නේ. අපි මුලින්ම ප්ලාස්මපටලයේ කෘත්‍යයන් කියන කොටසට යමු. එතකොට ප්ලාස්මපටලයේ කෘත්‍යයන් කීයක් තියෙනවද? කෘත්‍යයන් 6ක් තියෙනවා. හරිද? කෙටියෙන් කිව්වොත් කෘත්‍යයන් 6 තමයි බහිසෛලීය පරිසරයේ නැත්නම් බහිසෛලීය තරලෙන් අන්තක්සෛලීය සංඝටක වෙන් කරන භෞතික සීමාව ලෙස ක්‍රියා කරනවා ප්ලාස්මපටලයේ. දෙවෙනි කාරණාව තමයි ප්ලාස්මපටලයේ තියෙන වර්ණීය පාරගම්‍යතාවයේ හේතු කොටගෙන සෛලයේ හරහා හුවමාරු වෙන ද්‍රව්‍ය යාමනය කරන්න ප්ලාස්මපටලයට පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි සෛලයේ තුල සංඥා සම්ප්‍රේෂණය හරහා සෛල හඳුනා ගැනීමට ප්ලාස්මපටලයේ තියෙන ඇතැම් ප්‍රෝටීන උදව් කරනවා. ඒ වගේම හෝමෝන, ඔය ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන, ඊළාට ස්නායු සම්ප්‍රේෂක වගේ විශිෂ්ට ජෛව රසායනික අණු සමග අන්තර්ක්‍රියා කරන ප්‍රතිග්‍රාහක අණු ලෙස ප්ලාස්මපටලයේ තියෙන ඇතැම් ප්‍රෝටීන ක්‍රියා කරනවා. පස්සෙනි කාරණාව තමයි ප්ලාස්මපටලයේ ඇතුල් මේ පැත්තේදී සෛල සැකිල්ල ප්ලාස්මපටලයේ තියෙන ඇතැම් ප්‍රෝටීනත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා සෛලයේ හැඩය ඇති පවත්ව ගන්න දායක වෙනවා. අන්තිම කාරණාව තමයි මේ ප්ලාස්මපටලයේ හැදිලා තියෙන ව්‍යූහය හැදලා තියෙන සමහර ප්‍රෝටීන අණු එන්සයිම ලෙස ක්‍රියා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ආහාර මාර්ග අපිච්ඡදයේ තියෙන සෛලවල තියෙන ප්ලාස්මපටලවලට සම්බන්ධ ඇතැම් ප්‍රෝටීන අණු එන්සයිම ලෙස ක්‍රියා කරනවා. හරිද? ඔන්න ඔය ටික තමයි ප්ලාස්මපටලයේ කෘත්‍යයන් ටික. එහෙනම් මේ කෘත්‍ය ලියනකොට, හරිද, මේ කෘත්‍යයන් ලියනකොට ඔයාගේ අවධානය යොමු වෙන්න ඕනේ මෙන්න මේ දේවල් වලට. හරිද? දැන් ප්ලාස්මපටලයේ ජීවී සෛලවල සෛල ප්ලාස්මේ වට කරමින් මේ බහිස්සෛලීය පරිසරය අන්තක්සෛලීය සංඝටක වලින් වෙන් කරන භෞතික වෙන් කරන ඔන්න ඔය කතාව තමයි මෙතන වැදගත් වෙන්නේ. ඊළඟට වරණීය පාරගම්‍යත හින්දා පැවැත්ම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය හුවමාරුව යාමනය කරනවා කියන එක තමයි කියවෙන්න ඕනේ. ඊට පස්සේ ප්ලාස්මපටලය තුළ ගිලුණු ප්‍රෝටීන සෛල හඳුනගෙන ආසන්න සෛල එකිනෙක සමග සන්නිවේදනය කරනවා. සෛල හඳුනගෙන ආසන්න සෛල එකිනෙක සමග සන්නිවේදනය කරනවා. හෝමෝන, ස්නායු සම්ප්‍රේෂක, ප්‍රතිශක්තිය කරන ප්‍රෝටීන වගේ විශිෂ්ට ජෛව රසායනික ද්‍රව්‍ය සමග අන්තර්ක්‍රියා කරන ඇතැම් ප්‍රෝටීන අණු ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරනවා. ඊළඟට සෛල පටලේ ඇති ඇතැම් ප්‍රෝටීන සමහර සෛල සැකිලි තන්තු සමග සම්බන්ධව සෛලයේ හැඩය පවත්ව ගන්න උපකාරී වෙනවා. පටලේ තියෙන ඇතැම් ප්‍රෝටීන අණු එන්සයිම ලෙස ක්‍රියා කරනවා. ওই විදිහට තමයි ලියවෙන්න ඕනේ. පැහැදිලිද කියන කතාව? හරි. අපි එහෙනම් කෘත්‍යයන් ටික ලියලා ඊළඟ ප්‍රශ්නෙට එමු. ප්ලාස්මපටලයේ කාර්යයන් මොනවද කියලා අහනවා. අපි කාර්යයන් ටික ලියමු. හරි, පළවෙනි එක තමයි කෙටියෙන් ලියන්න දීලා තියෙන රූල් 6යි. එහෙනම් රූල් 6ට ගැලපෙන ආකාරයට කෙටියෙන් ලියන්න. පළවෙනි එක තමයි බහිසෛලීය පූරකයෙන් අන්තක්සෛලීය සංඝටක භෞතිකව වෙන් කිරීම. දෙක, වරණීය පාරගම්‍යතාව මගින් පටලය හරහා හුවමාරු වන ද්‍රව්‍ය යාමනය. සෛල
හඳුනාගෙන යාබද සෛල අතර සන්නිවේදනය සිදු කිරීම. ඇතැම් ප්‍රෝටීන මගින්. ඒක මුලට ආවන හොඳ ඇතැම් ප්‍රෝටීන මගින් කියලා පටන් ගත්තන හරි. හතර විශිෂ්ට ජෛව රසායනික අණු. ඕනම් උදාහරණ විදිහට එකක් දෙකක් ලියන්න. හෝමෝන වැනි සමග අන්තර් ක්‍රියා. සිදු කරන ප්‍රතිග්‍රාහක ලෙස ඇතැම් ප්‍රෝටීන ක්‍රියා කිරීම. පහ සෛල සැකිල්ලේ ඇතැම් තන්තු සමග පටල ප්‍රෝටීන සම්බන්ධ වී සෛලයේ හැඩය පවත්වා ගැනීම. හය ඇතැම් ප්‍රෝටීන එන්සයිම ලෙස ක්‍රියා කිරීම. හරි, දැන් අපිට යන්න තියෙන න්‍යෂ්ටිය ගැන කතා කරන්න. හරි, අපි න්‍යෂ්ටිය ටිකක් බලලා ඉවමු එතනට. හරි, න්‍යෂ්ටිය ගත්තාම පුතේ සෛලයක තියෙන කැපිපෙන විශාලතම ඉන්ද්‍රිය තමයි න්‍යෂ්ටිය, ඉන්ද්‍රිකාව තමයි න්‍යෂ්ටිය. එතකොට න්‍යෂ්ටිය ප්‍රධාන කොටස්, න්‍යෂ්ටික සාමාන්‍ය විෂ්කම්බයේ මයික්‍රෝමීටර් පහයි. සාමාන්‍ය සෛලයක තනි න්‍යෂ්ටියක් තමයි හම්බෙන්නේ. නමුත් න්‍යෂ්ටි නැති සෛලත්, න්‍යෂ්ටි එකකට වඩා තියෙන සෛලත් තියෙනවා. න්‍යෂ්ටික කොටස් හතරක් අඳුර ගන්න පුළුවන්. ඒ තමයි න්‍යෂ්ටි ආවරණය, න්‍යෂ්ටි පූරකය, ඊළඟ න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින්. හරිද? එතකොට දැන් මේ තියෙන්නේ වටේට තියෙන න්‍යෂ්ටි ආවරණය. මේක ද්විපටලමේ ඉන්ද්‍රිකාවක්. ඒ නිසා පිටත පටලේ තියෙන, ඇතුල් පටලේ තියෙන පටල දෙක අතර පරිණ්‍යෂ්ටික අවකාශයක් තියෙනවා. ඒක නැනෝමීටර් 20x44 අවකාශය. ඊළඟට මේකේ තියෙනවා න්‍යෂ්ටික ජිද්‍ර. න්‍යෂ්ටික ජිද්‍ර හරහා මේ පටලේ සවිවර වෙලා තියෙන්නේ. න්‍යෂ්ටික ජිද්‍ර සංකීර්ණ තමයි මේවැය පවතින්නේ. ඒ වගේම ගොඩක් දුරට න්‍යෂ්ටි පටලේ ER සමග සම්බන්ධ වෙලා පවතිනවා. න්‍යෂ්ටිය තුළ පිරලා තියෙන තරලය සහ න්‍යෂ්ටිය තුළ තියෙන මේ පූරකය සම්පූර්ණයෙන් අපි හඳුනන න්‍යෂ්ටි පූරකය කියලා. මේක තුළ න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටීන් අවලම්බනය වෙලා තියෙනවා. න්‍යෂ්ටිකාව DNA, RNA සහ ප්‍රෝටීන වලින් හැදිච්ච කණිකාමය ඝන ගෝලාකාර දේහයක්. මේක පටලයකින් වට වෙන්නේ නැහැ. ක්‍රොමැටීන් කියලා කියන්නේ DNA සහ ප්‍රෝටීන වලින් හැදිලා තියෙන ව්‍යූහ ජාතියක්. මේවා විභාජනය වන අවස්ථාවේදී තමයි වර්ණ දේහ බවට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් ජීවි විශේෂයකට නියත වර්ණ දේහ සංඛ්‍යාවක් පවතිනවා. මේ තියෙන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පේන විදිය. ඉතින් ওই ටික තමයි න්‍යෂ්ටි ආවරණය ගැන කියලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන න්‍යෂ්ටි ආවරණය, න්‍යෂ්ටි ආවරණය මේ ඔවුට මෙම්බ්‍රේන් එක පිටත පටලේ, ඉනර් මෙම්බ්‍රේන් එක ඇතුල් පටලේ, පෙරි නියුක්ලියස් ස්පේස් එක කියන්නේ පරිණ්‍යෂ්ටික අවකාශය. ඊළඟට මේ ඇතුල් පටලේ මත තියෙනවා. ඇතුල් පටලේ මත තියෙනවා ඇත්තටම ප්‍රෝටීන තන්තු වලින් හැදිච්ච ව්‍යූහයක්. මේකට අපි කියනවා න්‍යෂ්ටික තලාව කියලා. ඒක තමයි නියුක්ලියර් ලැමිනා කියලා කියන්නේ. හරිද? ওই ටික තමයි දැනගන්න ඕනේ. න්‍යෂ්ටි පූරකය ගැන දැනගන්න ඕනේ. ඊළඟ න්‍යෂ්ටිකාව, ඊළඟට න්‍යෂ්ටිකාව කියලා කියන්නේ ක්‍රොමැටීන් වලට ආසන්නව ඇති තදින් වර්ණ ගැන්වෙන තන්තු සහිත කණිකා ලෙස
කණිකාලෙස දිස්වෙන තන්තු සහිත කණිකාලෙස දිස්වෙන ව්‍යූහයක්. ඊළඟට ක්‍රොමැටින් ගැන කතා කරා. මේ ක්‍රොමැටින් හැදෙන විදිහ, මේ තියෙන DNA අණුවක්, මේ DNA අණුව හිස්ටෝන ප්‍රෝටීන වටේ එතිලා තමයි එතිලා හැදෙනව ව්‍යූහ ජාතියක්. ඒවට කියන්නේ න්‍යූක්ලියෝසෝම කියලා. ඒ න්‍යූක්ලියෝසෝම එකට පැක් වෙලා හැදෙන මෙන්න මේ තන්තුව තමයි ක්‍රොමැටින් තන්තුව කියලා කියන්නේ. හරිද? ක්‍රොමැටින් තන්තු එකට පැක් වෙලා තමයි මේ විදිහට වර්ණ දේහ නිර්මාණය වෙන්නේ. හරි? ඒව පස්සේ ඉගෙන ගන්නත් පුළුවන්. හරි. ඊළඟ න්‍යෂ්ටි කෘත්‍යයන් පහක් තියෙනවා පුතේ. මොනවද න්‍යෂ්ටි කෘත්‍යයන් පහ? පළවෙනි එක තමයි න්‍යෂ්ටිය විසින් තමයි සෛලයේ ක්‍රියාව පාලනය කරන්නේ. එහෙනම් සෛලයේ සියලු ක්‍රියාවන් පාලනය කිරීම න්‍යෂ්ටියේ පළවෙනි කෘත්‍යය වෙනවා. දෙවෙනි කෘත්‍යය තමයි අලුතෙන් හටගන්න න්‍යෂ්ටි වලට අවශ්‍ය කරන DNA සංශ්ලේෂණය කරන්නේත් න්‍යෂ්ටිය ඇතුලේ. ඊළඟ කාරණාව, තුන්වෙනි කාරණාව තමයි මේ රයිබෝසෝම උපේකක. ඔයගොල්ලෝ දන්නවා රයිබෝසෝම උපේකකයක් හැදිලා තියෙන්නේ RRNA සහ ප්‍රෝටීන වලින්. ඉතින් මේ RRNA නිපදවන්නේ න්‍යෂ්ටිකාව තුළ. ඊට පස්සේ මේ RRNA වලට ප්‍රෝටීන් එකතු කරලා ඒව රයිබෝසෝම උපේකක බවට පත් වෙන්නේත් න්‍යෂ්ටිය ඇතුලේ. ඊට පස්සේ න්‍යෂ්ටියෙන් එළියට එන උපේකක එකිනෙකට සම්බන්ධ වෙලා තමයි ක්‍රියාකාරී රයිබෝසෝමේ බවට පත් වෙන්නේ. හතරවෙනි කාරණාව තමයි අනිත් RNA වර්ග දෙක. තව RNA වර්ග දෙකක් තියෙනවානේ, tRNA සහ mRNA කියලා. අන්නේ RNA වර්ග දෙක නිපදවන්නේත් න්‍යෂ්ටිය ඇතුලේ. අන්තිම කාරණාව ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා සම්ප්‍රේෂණය කිරීම කරන්නේ න්‍යෂ්ටිය මගින්. එහෙනම් සියලු සෛලීය ක්‍රියාවලි පාලනය කරනවා, සෛල විභාජනය සඳහා නව න්‍යෂ්ටි නිපදවීමට DNA සංශ්ලේෂණය කරනවා, ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන RRNA සහ රයිබෝසෝම උපේකක න්‍යෂ්ටිකාව මගින් සංශ්ලේෂණය කරනවා, DNA වල ඇති තොරතුරු වලට අනුව mRNA, tRNA සංශ්ලේෂණය කරනවා, ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා සම්ප්‍රේෂණය කිරීම කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි ප්‍රශ්න ටිකට යමු. න්‍යෂ්ටියේ ප්‍රධාන කොටස් හතර ලියන්න. මොනවද න්‍යෂ්ටියේ ප්‍රධාන කොටස් හතර? න්‍යෂ්ටි ආවරණය, න්‍යෂ්ටි පූරකය, න්‍යෂ්ටිකාව, ක්‍රොමැටින්. න්‍යෂ්ටියේ සාමාන්‍ය විශ්කම්භයේ මයික්‍රෝමීටර් 5යි. න්‍යෂ්ටි පටල දෙක අතර පරතරය නැනෝමීටර 20ත් 30ත් අතර, මේ 40ත් අතර. පහතදී ඇති රූප සටහන් හඳුනාගෙන කොටස් නම් කරන්න. ඒ කියන්නේ න්‍යෂ්ටිකාව. B කියන්නේ පිටත පටලය. C කියන්නේ ඇතුල් පටලය. D කියන්නේ පරිණ්‍යෂ්ටික අවකාශය. E කියන්නේ දැන් E සහ F කියන දෙක ටිකක් අපැහැදිලි නිසා එක්කෙනෙක් අපි නම් කරමු. දැන් මේකේ ඊට පස්සෙත් ප්‍රශ්න අහලා තියෙනවා. එතනින් මම හිතන්නේ E කියලා කියන්නේ F කියන්නේ ක්‍රොමැටින් කියලා ගන්නවේ. ඒ ප්‍රශ්න අහලා තියෙන වින්දා. එහෙම නැත්නම් මේක EF කියන දෙක එච්චර තෝරගන්න අමාරුයි. ඒ නිසා මේ දෙක මාරුනට ගැටලුවක් නැහැ. නමුත් අර පල්ලෙහා ප්‍රශ්න අහලා තියෙන නිසා වාට F මම හිතන්නේ ක්‍රොමැටින් කියලා ගන්න වෙනවා. E කියන්නේ න්‍යෂ්ටි පූරකය. G කියන්නේ න්‍යෂ්ටික චිත්‍ර. B සහ C මගින් ඉටු කරන කෘත්‍ය. B හා C කියලා කියන්නේ න්‍යෂ්ටි ආවරණයනේ. න්‍යෂ්ටි ආවරණය කරන කෘත්‍ය තමයි න්‍යෂ්ටි පූරකයේ සෛලප්ලාස්මෙන් වෙන් කිරීම. න්‍යෂ්ටි පූරකයේ සෛලප්ලාස්මෙන් වෙන් කිරීම.
හොමේදින් F ගැන අහලා තියෙන නිසායි මං F ගත්තේ ක්‍රොමැටින් කියලා. F මගින් දක්වා ඇති ව්‍යුහ සෑදී ඇත්තේ මොනවැයින්ද? DNA සහ ප්‍රෝටීන වලින්. එම ව්‍යුහ වෙනස් ආකාරයට දිස්වන්නේ කිනම් අවධියකද? න්‍යෂ්ටි විභාජනයේදී. නැත්තම් සෛල විභාජනයේදී. ඒව හරි. ඊට අමතරව විභාජනයේ පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔයාට තවත් කියන්න පුළුවන් න්‍යෂ්ටි විභාජනයේ ප්‍රාක් කලාවේදී ඒත් හරි. ඊළඟට න්‍යෂ්ටි පටලේ කෘත්‍යයන් ටික. මිසරි මේ න්‍යෂ්ටියේ කාර්යයන් ටික. න්‍යෂ්ටියේ කෘත්‍යයන් පහයි. දැන් එකින් එක මාතක තියෙන්න ඕනේ. ප්‍රාස පටලේ කෘත්‍යයන් හයයි, න්‍යෂ්ටියේ කෘත්‍යයන් පහයි. හරිද? මොනවද න්‍යෂ්ටියේ කෘත්‍යයන් පහ? එක, සෛලේ ක්‍රියාව. පාලනය කිරීම. දෙක, නව න්‍යෂ්ටි වලට අවශ්‍ය DNA සංශ්ලේෂණය. අංක තුන, RRNA සහ රයිබසෝම උපඒකක නිපදවීම. න්‍යෂ්ටිකාව මගින් හතර, tRNA, mRNA නිපදවීම. පහ, ප්‍රවේණික තොරතුරු. ගබඩා කිරීම හා සම්ප්‍රේෂණය. හරි, ඔන්න ඔය විදිහට කෘත්‍යයන් පහ ලියන්න ඕනේ. හරි, දැන් අපිට යන්න තින්නේ රයිබසෝම ගැන කතා කරන්න. අපි පොඩ්ඩක් රයිබසෝම මාතෘකාව පොඩ්ඩක් මතක් කරගෙනමු මුලින්. රයිබසෝම ගැන ලොකු දේවල් ටිකක් නැහැ. ඒ කියන්නේ රයිබසෝම කියලා කියන්නේ බොහොම පොඩි නෝට් එකක් තියෙන ඉන්ද්‍රිකාවක්නේ. රයිබසෝමයක් හැදිලා තියෙන උපේකක දෙකකින් නේද? විශාල උපේකකයේ තියෙන කුඩා උපේකකයේ තියෙනවා. එතකොට මේ රයිබසෝමේ කෘත්‍ය වෙන්නේ තනිකරම ප්‍රෝටීන සංශ්ලේෂණය. එතකොට ඒකට ගැළපෙන ආකාරයට මෙයාගේ ව්‍යුහය සකස් වෙලා තියෙනවා. ප්‍රෝටීන සංශ්ලේෂණය කියලා අපි ගොඩාක් ගැඹුරු පාඩමක් ඉස්සරහදී ඉගෙන ගන්නවා 7 වෙනි යුනිට් එකේදී. රයිබසෝම උපේකකයක් හැදෙන්නේ RRNA සහ ප්‍රෝටීන වලින්. එතකොට උපේකක දෙකකින් තමයි රයිබසෝමේ හැදෙන්නේ. සයිස් එක අනුව රයිබසෝම වර්ග දෙකක් තියෙනවා. 70YS රයිබසෝමයි 80YS රයිබසෝම. එතකොට 70YS රයිබසෝම ප්‍රාග්නියස්ටික සූනියස්ටික දෙගොල්ලොන්ගෙම හම්බෙනවා. ප්‍රාග්නියස්ටිකයන්ගේ සෛලප්ලාස්මාව හම්බෙනවා. සූනියස්ටිකයන්ගේ හම්බෙන්නේ හරිතලවය ඇතුලේ සහ මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ. ඊළඟ 80YS රයිබසෝම හම්බෙන්නේ නම් සූනියස්ටිකයන්ගේ විතරයි. එතකොට ඒක තියෙන්නේ වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි සෛල ප්ලාස්මාවේ තියෙනවා නිදහස් රයිබසෝම, RER වලට බැඳලා තියෙනවා බැඳුණු රයිබසෝම. ඉතින් කෘත්‍ය වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය. ඉතින් ඔය ගමම අපි ER උත් බලලිමු. එතකොට එකපාරම අපිට මේක ඉවර කරන්න පුළුවන්. ඉතින් ER කියලා කියන්නේ අභ්‍යන්තර පටල පද්ධතිය. අභ්‍යන්තර පටල මගින් සාදන පැතලි හෝ නාලාකාර මඩි ජාලයක් තමයි ER කියලා කියන්නේ. එතකොට හැම වෙලාවෙම න්‍යෂ්ටි පටලයත් එක්ක මෙයා බැඳිලා තියෙන. ඒකට හේතුව තමයි න්‍යෂ්ටි පටලේ නිපදවන්නේත් මෙයා. එතකොට ER ව්‍යුහයනොත් කෘත්‍යේනොත් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා හෙවත් SER, රළු අන්තප්ලාස්මීය ජාලිකා හෙවත් RER. RER වල තියෙන්නේ මෙන්න මේ වගේ පැතලි තැටි. හරිද? මේවට කියන්නේ පැතලි තැටි වගේ තැටි විදිහට තියෙන මඩි නැත්නම් ආශ. එතකොට මේවා මතුපිට තියෙනවා රයිබසෝම. ඒ නිසා තමයි මේ මතුපිට රළු ස්වභාවයක් ගන්න නිසා තමයි RER කියලා කියන්නේ.
සිනිදු අන්තප්ලාස්මේ ජාලිකා නාලාකාර මඩි, ශාකනය වෙච්ච නාලාකාර මඩි. ඒ මත රයිබ සෝම නම් පිහිටන්නේ නෑ. ඒ වුණට මේගොලන්ගේ පටලවට බැඳිච්ච එන්සයිම තියෙනවා. කෘත්‍යයන්ව ගත්තහම ආරීආර් වල කෘත්‍යයන් පහක් තියෙනවා, එස්සීආර් වල කෘත්‍යයන් පහක් තියෙනවා. ඉතින් ආරීආර් වල කෘත්‍යයන් පහ තමයි පළවෙනි එක තමයි ආරීආර් වලට බැඳලා තියෙන රයිබසෝමගේ නිපදවන ප්‍රෝටීන මේගොල්ලෝ ලබාගෙන පරිවහණය කරනවා. ඒ වගේම ග්ලයිකොලිපිඩ් ග්ලයිකෝ ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා. ඒ වගේම පරිවහනාශයකා නිපදවලා සෛලය තුළ පරිවහන කෘත්‍යයන් කරනවා එයාලා විසින් නිපදවන දේවල්. ඒ වගේම පටල පොස්ෆොලිපිඩ සංශ්ලේෂණය කරනවා. ඉතින් පටල පොස්ෆොලිපිඩ මෙයාට තියෙනවා, ප්‍රෝටීන තියෙනවා, කාබෝහයිඩ්‍රේට් මේ SCR වලින් මෙයාට ලැබෙනවා. මේවා එකතු කරලා මෙයාට පුළුවන් පටල හදන්න. ඒ නිසා සෛලයක පටල නිර්මාණය කරන ඉන්ද්‍රිකා විදිහට සලකන්නේ RER. ඒ නිසා මෙයාට පටල කර්මාන්ත ශාලාව කියලත් කියනවා. SCR වලත් මේ විදිහටම කෘත්‍යයන් පහක් තියෙනවා. ඒ තමයි SCR ලිපිඩ නිපදවීමට දායක වෙනවා තෙල්, ස්ටෙරොයිඩ් සහ පොස්ෆොලිපිඩ්. ඒ වගේම SCR කාබෝහයිඩ්‍රේට් පරිවෘතියට වැදගත් වෙනවා. RER වගේම SCR උත් පරිවහනාශීකා නිපදවලා සෛලයේ තුල තමන් විසින් නිපදවන ද්‍රව්‍ය පරිවහනය කරනවා. ඒ වගේම විෂහරණය කරන ප්‍රධාන ඉන්ද්‍රිකාවක් වෙන SCR. ඒ වගේම කැල්සියම් ධන දෙක ගබඩා කිරීමත් SCR වල කෘත්‍යයක් වෙනවා. එතකොට දැන් පුතේ ඔයගොල්ලන්ට ප්ලාස්පටලේ කෘත්‍යයන් 6, න්‍යෂ්ටි කෘත්‍යයන් 5, ඒ වගේම රයිබසෝමල කෘත්‍ය, SCR වල කෘත්‍යයන් 5, RER වල කෘත්‍යයන් 5 කියන ඒවා වෙන වෙනම මතක තියෙන්න ඕනේ. හරිද? ට්‍රයි කරලා බලන්න මේවා මතකද කියලා. ප්ලාස්පටලේ කෘත්‍යයන් 6 කෙටියෙන් කිව්වොත් මොකද්ද? බහිස්සෛලීය තරලෙන් අන්තක්සෛලීය සංඝටක වෙන්කරන භෞතික සීමාව ලෙස ක්‍රියා කරනවා. වර්ණීය පාරගම්‍යතාවයක් දරමින් සෛලයේ පටලය හරහා හුවමාරු වෙන ද්‍රව්‍ය යාමනය කරනවා. සමහර පටලයට බැඳුණු සමහර ප්‍රෝටීන සෛල එකිනෙක හඳුනගන්නත් සෛල යාබද සෛල අතර සන්නිවේදනය සඳහා දායක වෙනවා. ඒ වගේම පටලයේ තියෙන සමහර ප්‍රෝටීන විශිෂ්ට ජෛව රසායනික අණු වලින් අණු සමග අන්තර්ක්‍රියා කරලා අන්තර්ක්‍රියා කරන ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම සෛල සැකිල්ලේ සමහර තන්තු සමග ප්ලාස්පටලේ ප්‍රෝටීන සම්බන්ධ වෙලා සෛලයේ හැඩය පවත් ගන්න දායක වෙනවා. ප්ලාස්පටලේ තියෙන සමහර ප්‍රෝටීන එන්සයිම ලෙස ක්‍රියා කරනවා. න්‍යෂ්ටි කෘත්‍යයන් 5. සෛලයේ ක්‍රියාව පාලනය කිරීම, නව න්‍යෂ්ටි වලට අවශ්‍ය DNA සංශ්ලේෂණය කිරීම, RRNA සහ රයිබසෝම උපේකක නිපදවීම, tRNA, mRNA සංශ්ලේෂණය කිරීම, ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා සම්ප්‍රේෂණය කිරීම. රයිබසෝමේ කෘත්‍ය වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය. RER වල කෘත්‍යයන් පහක් තියෙනවා. මොනවද? පටලවලට බැඳුණු රයිබසෝම නිපදවන ප්‍රෝටීන පරිවහනය කිරීම, ඊළඟට ග්ලයිකෝ ප්‍රෝටීන නිපදවීම, පරිවහනාශයකා නිපදවීම, ඊළඟට පටල පොස්ෆොලිපිඩ නිපදවීම, කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන පොස්ෆොලිපිඩ් එකතු කළ පටල නිර්මාණය කිරීම. ඒ නිසා පටල කර්මාන්ත ශාලාව කියලා කියනවා. SCR වල කෘත්‍යයන් 5යි. මොනවද SCR වල කෘත්‍යයන් 5? 1. තෙල්, ස්ටෙරොයිඩ්, පොස්ෆොලිපිඩ සංශ්ලේෂණය කිරීම, කාබෝහයිඩ්‍රේට් පරිවෘතිය සිදු කිරීම, ඊළඟට පරිවහන ආශයකා නිපදවීම, ඊළඟට විෂහරණය කිරීම, කැල්සියම් ධන දෙක සංචිත කිරීම. හරි? රයිබසෝම සෑදෙන්නේ සෛලයක කුමන ස්ථානයකද කියලා අහනවා. රයිබසෝම හැදෙන්නේ සෛලයක කොහෙද? න්‍යෂ්ටිය තුල නැත්තම්? න්‍යෂ්ටිය තුල නැත්තම් න්‍යෂ්ටිකාවේ කියලා කිව්වත් කමක් නැහැ. අර ස්ථානය හා නිසා න්‍යෂ්ටිය තුල තමයි වඩා හොඳ. එයි සංයුතිය RRNA ධන ප්‍රෝටීන. රයිබසෝම වර්ග දෙක දක්වලා පිහිටන ස්ථාන 70YS රයිබසෝම. ප්‍රාග්න්‍යෂ්ටික සෛල ප්ලාස්මය. ඊළඟට හරිතලව පංජරය. මයිටකොන්ඩ්‍රියා පූරකය 80YS රයිබසෝම.
සූනියෂ්ටික සෛලප්ලාස්මය. ඊළඟට RER. ඊළා රයිබසෝමේ කාර්යයක් මොනවාද? ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. අන්තප්ලාස්මීය ජාලිකා යන මොනවාද? අන්තප්ලාස්මීය ජාලිකා කියලා කියන්නේ අන්තප්ලාස්මීය පූරකය සෛලප්ලාස්මයෙන් වෙන් කරන තැටි හෝ මඩි ආකාර තැටි හෝ නාලාකාර මඩි ජාලයක්. අපි කායෝ නම් බලමු. මෙතින් අභ්‍යන්තර පටල මගින් සාදන පැතලි හෝ නාලාකාර මඩි ජාලයක්. අභ්‍යන්තර පටල මගින් සාදන පැතලි හෝ නාලාකාර මඩි ජාලයක්. අභ්‍යන්තර පටල මගින් සාදන අභ්‍යන්තර පටල මගින් සාදන පැතලි තැටි හෝ නාලාකාර මඩි ජාලය. අන්තප්ලාස්මීය ජාලිකා වර්ග දෙක කුමක්ද? ඒවයි වෙනස්කම්. RER, SER, පැතලි තැටි ආකාර මඩි. පිටත පුෂ්ඨයට රයිබසෝම බැඳී ඇත. ශාකණය වූ නාලාකාර මඩි ජාලය. එතකොට පටල වලට බැඳුණු එන්සයිම ඇත. අන්තප්ලාස්මීය ජාලිකා දෙවර්ගයේ කාර්යයන් මොනවාද? වෙන වෙනම ලියන්න. අපි දෙකට බෙදලා ලියමු. මුලින්ම RER ගැන ලියමු. එක මොකද්ද? පටල වලට බැඳුණු රයිබසෝම නිපදවන ප්‍රෝටීන පරිවහනය දෙක ග්ලයිකෝ ප්‍රෝටීන නිපදවීම තුන පරිවහන ආශයිකා නිපදවීම හතර පටල පොස්පොලිපිඩ නිපදවීම පහ කාබෝහයිඩ්‍රේට පොස්පොලිපිඩ ප්‍රෝටීන එක්කර පටල නිර්මාණය කිරීම.
එහෙම නැත්තම් පටල කර්මාන්ත ශාලාව ලෙස ක්‍රියා කිරීම. මේ පැත්තේ ලියන්න SCR වල කෘත්‍යයන් ටික. 1. ලිපිද තෙල් ස්ටෙරොයිඩ් ෆොස්ෆොලිපිඩ් නිපදවීම. 2. කාබෝහයිඩ්‍රේට් පරිවෘතිය. 3. පරිවහන ආශයිකා නිපදවීම. 4. විෂහරණය. 5. කැල්සියම් ධන 2 ගබඩා කිරීම. හරිනේ. හා, ඔන්න එහෙනම් අපි ඉවර කරා පස්වෙනි පේපර් එක. ඉතින් එහෙනම් හොඳට පාඩම් කරන්න, මහන්සිලා වැඩ කරන්න. මේ ඔයගොල්ලෝ පුතේ ඇවිල්ලා තියෙන තාම අපේ සිලබස් එක ඇතුලේ තියෙන ඉතාමත්ම සරලම පාඩමට. ඉතින් මේවා ඉඳලා පිළිවෙලට පියවරෙන් පියවර හොඳට පාඩම් කරගෙන ගොඩනගා ගන්න. එතකොට ඔයාලට බය නැතුව බයොලොජි වලට හොඳ එකක් ගන්න පුළුවන්. හරි, අපි 6 වෙනි පේපර් එකෙන් හම්බෙමු.